අයිබෝන් අම්මලාගේ තාත්තලාගේ ගුරුවරුන්ගේ දරුවන්ගේ ප්‍රශ්න ගැන කතා කරන මේ ඔබේ වේදිකාව ට්‍රිපල් පී අදත් ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ. බොහොම ගෞරවයෙන් අද වැඩසටහනට පිළිගන්නවා මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොර ආරච්චි මහත්මිය. අයිබෝන්. අයිබෝන්. අද අපේ මාතෘකාව පෙර පාසල සහ දරුවාගේ පෞරුෂය කියන එක. මොකද ගොඩක් කලාවදී පෙර පාසල් ඇතුළෙන් උත් අපිට අහන්න ලැබෙන ප්‍රශ්න ටික ටික වැඩි වේගෙන එනවා දෝ කියලා හිතනවා මනෝවිද්‍යාඥතුමනි. හැමෝම හැම දෙයකදීම එක වගේ නැහැ. ඒ නිසා තමයි ඉතින් ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ නිසාම තමයි පෙර පාසල් යන දරුවන්ගේ පෞරුෂය සම්බන්ධයෙන් අපි කතා කරන්නට හිතුවේ. දෙමව්පියෝ කොච්චර මේ ගැන හිතන්න ඕනද කියලා ඔන්න අද අපිට දැනගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ ඔබතුමයට යොමු කරන්න. දැන් ගෙදර හුරතලේට හිටපු පුංචි පැටිය තමයි යන්නේ පෙර පාසලට. ඉතින් පළවෙනි දවසේම ගිහින් දාද්දි ටිකක් මේ වෙන්වීම කියන එක දරුවාගේ පෞරුෂයට කොහොම බලපායිද? මේ වෙන්වීම ඇති කරන්නේ පෞරුෂය හොඳට ගොඩනගන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඇත්තටම දරුවෙකුට එන ප්‍රශ්නේ තමයි ඔය වයසේදී ආරක්ෂාව. ඒ කියන්නේ ආරක්ෂාව ගැන හොඳ හැඟීමක් තියෙන්න ඕනේ. එතකොට අම්මා තාත්තා ටියක් බය නැති දරුවට යම් නිදහසක් දීලා ගෙදර හදපු දරුවෙක් නම් මේ දරුවා විශ්වාසයෙන් අතන්ට යනවා, පාසලට යනවා. හැබැයි ටිකක් අම්මා තාත්තා බය, දරුවා ගැන වැටුණත් බය, මොකක් හරි සතෙක් කයි කියලා බය වෙනවා, මොකක් හරි ඇල්ලුවත් බය. එහෙම දරුවෙක් චුට්ටක් විශ්වාසය, කියන්නේ එයාට එයාගේ ආත්ම ශක්තිය, කියන්නේ ආත්ම විශ්වාසය හැදිලා අඩුයි. එතකොට එහෙම ළමයි කරතනට යනකොට චුට්ටක් වද දෙනවා. මොකද එයාට ටිකක් වෙලා යනවා අඩප්ට් වෙන්න. එහෙම නැත්නම් අර තියෙන අලුත් හැඩ ගැහෙන්න, අලුත් එන්වයරන්මන්ට් එකට, අලුත් පරිසරයට හැඩ ගැහෙන්න යම් කාලයක් ගන්නවා. එතකොට ඉතින් ඒකයි අර අපිස් ගිහලා අඳුරු කාලයේම දරුවට යම් කිසි විදිහට ඒ ඇඟ එයාගේ තියෙන වැඩ ටික ලෝකයට බය නැතුව මුදාහැරපු දරුවෙක් ලේසියෙන් හැඩ ගැසෙනවා. එතකොට දැන් පෙර පාසලට ගියාට පස්සේ අපි හිතමුකෝ විවිධ දරුවෝ එන්නේ. එතකොට මේ එහෙම නිදහස ලැබිලා ස්වාධීන වෙච්ච ඒ වයසට ස්වාධීනතාවය ගුණ නගාගත්තු වයසට අදාළ ඒව ගුණගාතු ළමයි එනවා. ඒ වගේම එහෙම නැතුව එක එක පරිසරයන් වලින් එන දරුවෝ තමයි දැන් මේ මෙතන එකතු වෙන්නේ. එතකොට ප්‍රධාන කාරණය තමයි පෙර පාසල් අවදීදී එයා වැඩිහිටියොත් එක්ක ඉන්නේ පුංචි කාලේ ගෙදර ඉන්නකොට ගොඩක් අය. එතකොට ළමයි එක තමන්ගේ වයසේ ළමයි එක්ක ඒ එකතු වෙන එක, සෙල්ලම් කරන එක, එකට ඉඳලා වැඩ කරන එක විශාල අත්‍යවශ්‍ය දෙයක් දරුවෙකුට එයාගේ පෞරුෂ වර්ධනයට. එතනින් තමයි එයා යාළුවෝ හදාගන්න කෙනෙක්ද, යාළුවෝ හදාගන්න බැරි කෙනෙක්ද, ඔය ආදී වශයෙන් දරුවෝ වෙනස් වෙන කලාකාරී කෙනෙක්ද, ඒ කියන්නේ පොඩි ප්‍රශ්නයක් වුණාම ඊට කෙනාට රිද්දනවද, එහෙම නැත්නම් ඉවසීමෙන් වැඩ කරනවද, අනිත් අයව තේරුම් ගන්න උත්සාහ කරන, මේ ආදී වශයෙන් ගොඩාක් පෞරුෂයට අදාළ ස්කිල්ස්, හැකියාවන් ගොඩක් ප්‍රගුණ කරන තැනක් එක පැත්තකින්. ඒ කියන්නේ සමාජයේ ඉන්න විදිහ ප්‍රගුණ කරන තැනක් පෙර පාසල. ඒ කියන්නේ දරුවගේ මෝටර් කෝඩිනේෂන්ස් එක හදන ගමන්, ඒ කියන්නේ කවදා හරි හොඳට ඉගෙන ගන්න පුළුවන් දරුවෙක් හදන්න අවශ්‍ය ඒ පෙර මඟ කියලා දෙන ගමන්ම සමාජයේ ජීවත් වෙන පෙර මඟත් කියන තැනක් තමයි මේ පෙර පාසල කියන්නේ. හොඳයි, දැන් අපි මේ ඔතනදී ඊට කලින් මම හිතන්නේ අපි කතා කරොත් හොඳයි මනෝවිද්‍යාන්තුමනි. දැන් ගොඩක් අය අම්මලා තාත්තලා හිතන්නේ ඉංග්‍රීෂ් මීඩියම් නම් පෙර පාසල. දැන් එතන ඩිසිප්ලීන් තියෙනවා නම් ළමයින් ලස්සනට යුනිෆෝම් එක ඇඳලා යවනවා නම් ස්ටෑන්ඩඩ්. තමන්ගේ තත්වයට හරියන පෙර පාසලක් තෝරගන්න තමයි හිතන්නේ. හැබැයි ඊට වඩා මම හිතන්නේ තමන්ගේ දරුවා වෙනුවෙන් පෙර පාසලක් තෝරගද්දී හිතන්න ඕන දේවල් ඕන තරම් ඇති දරුවාගේ පෞරුෂයට බලපාන. ඒ නිසා පෙර පාසල තෝරා ගැනීමේදී දෙමව්පියන් මොනවා ගැනද විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ? ඇත්තටම හොඳටම ඒ දරුවට නිදහසේ තමන්ව හොයාගන්න පුළුවන් තැනක් එන්න ඕනේ, පරිසරයක් එන්න ඕනේ. එතකොට ඒකට ගයිඩ් කරන්න, ෆැසිලිටේට් කරන්න ගුරුවරු එතන ඉන්නවා. එතකොට ඒ ගුරුවරුන්ගේ පළල්භාවය, කියන්නේ අධ්‍යාපනයම විතරක් නෙවෙයි, ඒගොල්ලන්ගේ පෞරුෂ ස්වභාවය, ඔවුන් මොනතරම් ගැඹුරු ලෙස පළල් ලෙස සිටින ගුරුවරුන්ද, මගේ දරුවව තේරුම් ගන්න හැකියාවක් තියෙන ගුරුවරුන්ද, ඊට පස්සේ පහසුකම් ප්‍රමාණය, ඒ පාසලේ තියෙන නිදහස, ඒ කියන්නේ ඒ ක්‍රියා තමන්ට තමන් හොයාගැනීමේ ක්‍රියාවලියට අවශ්‍ය ඒ ෆැසිලිටීස්, ඒ ස්පේස් එක, ඒ අවකාශය තියෙනවද කියලා කියන එක අනිවාර්යෙන් බලන්න ඕනේ. සමහරවිට ක්වොලිෆිකේෂන්ස් තියෙනවා බිත්තිවල ගහලා, නමුත් පුද්ගල පෞරුෂයන් හැටියටම ළමයි එක්ක වැඩ කරන්න හොඳ කට්ටිය නෙවෙයි ඒගොල්ලෝ. බොහොම තරහෙන් නපුරුකමින් අර කුහකකමින් ඉන්න ගුරුවරුන්ට බැහැ දරුවෙක් වැඩ කරන්න. දරුවෙක් වැඩ කරනවා කියන්නේ ලොකු ඉවසීමක්,
තියෙන්න ඕනේ. ලොකු ඉවසීමක්. මොකද ඒ දරුව විවිධ දරුවෝ නේන්නේ. ඒ විවිධ දරුවන්ව තේරුම් ගන්න ලොකු ශික්ෂණයක් ඉවසීමක් ගුරුවරයාට තියෙන්න ඕනේ. ඒතොර එයාට ඇයි යමක් වැරදි අපි දකින්න හොඳ නරක. ඒවා කරන්න හේතුව මොකද්ද කියලා බොහොම තීක්ෂණව දකින්න පුළුවන් ගුරුවරෙක් ඉන්න ඕනේ. ඒක තමයි මම කියන්නේ පෙරපාසල් ගුරුවරු තමයි බුද්ධිමත්ම ගුරුවරුන් වෙන්න ඕනේ. වෙන රටවල එහෙමයි මම හිතන්නේ ෆින්ලන්ඩ් වල එහෙම බලන්නකෝ. ඒ කියන්නේ විශාල වශයෙන් ඉහළම ක්වොලිෆිකේෂන් සුසුකම් සහ ඒ පුහුණුව දෙන්නේ මේ පුංචි දරුවොත් එක්ක වැඩ කරන මොකද මේ අපි දාන්නේ දරුවගේ ජීවිතේ අඩිතාල ජීවිතේ අඩිතාල අධ්‍යාපනයේ අඩිතාලම නෙමෙයි අපි වරද්ද ගන්න එපා දරුවෝ අධ්‍යාපනයේ අඩිතාලම විතරක් දානවා කියලා අධ්‍යාපනයේ කියන එකත් බොහොම පළල් දෙයක් ජීවිතේ අඩිතාලම දාන්නේ ළමයෙක් එක ගනුදෙනු කරන්න වැඩිහිටියෙක් එක ගරුතු කරන්න යම් සිස්ටම් එක පොඩි දැන් අර ගෙදර ඔහෙ හිටපු ළමයා මෙතන යම් කිසි ක්‍රමවේදයකට ඉඳගෙන කන්න වෙලාවක් තියෙනවා අකුරු ලියන්න වෙලාවක් තියෙනවා සෙල්ලම් කරන්න වෙලාවක් තියෙනවා සින්දු කියන්න වෙලාවක් තියෙනවා නේද? ඒ වගේ දඟලන්න ඔයගේ ක්‍රමවේදයකට හැඩ ගැහෙනවා හිමීන්. එතකොට මේ ක්‍රමවේදයට හැඩ ගැහෙන්න යවනකොට එතන ඒ ගුරුවරුනේ ක්‍රමවේදෙට හැඩ ගැස්සන්නේ බය කරලාද සැර කරලාද එහෙම නැත්නම් ලස්සන්ට ඒගොල්ලන්ට සිස්ටම් එකක් තියනවාද? හරිම නිර්මාණශීලීව දරුවන් ඒ කරා යොමු කරන්න. ඔන්න ඔය තමයි වැදගත් කාරණා දෙමව්පිය සොයා බල යුතු කාරණා වෙන්නේ. දැන් ඔය මේ ඇත්තටම වැඩ මොකද ටයිම් ටේබල් එකකට දැන් කට්ටිය වැඩ කරන්න වෙනවනි චූටි පුටි චූට් බට්ටෝ වුණාට ගෙදර නිදහසේ ඕනේ වෙලාවට නිදිනවා ඕනේ වෙලාවට කනවා ඕනේ වෙලාවට දුවනවා ඔය ඔක්කොම කරලා දැන් මේ ටයිම් ටේබල් එකට යනකොට ඇත්තටම මේ ගුරුවරුන්ගේ නිර්මාණශීලීත්වය ගැන අපි කතා කරද්දී මොනවද සැලකිලිමත්ම වෙන්න ඕනේ කාරණා වෙන ඔබතුම මේක හාර හාර අවුස් අවුස් එළියට ගන්න එක තමයි අපිට දරුවට අදහසක් නැහැ වෙලාව ගැන මේ ගුරුවරු තේරුම් ගන්න ඕනේ දෙමව්පියන් තේරුම් ගන්න ඕනේ වෙලාව වැදගත් වෙන්නේ අපිට එතන අපේ ලෝකයේ තියෙන වෙලාව ගැන කාලය ගැන හැඟීම ඒගොල්ලන්ට නැහැ හරි ඒතොර සංකල්පන කාලය කියන්නේ ඔබ හිතුවට මේක සංකල්පයක් කාලය කියලා කියන්නේ ඒ සංකල්පය දරුවගේ ඔළුවට ගිහිල්ලා නැහැ එතකොට ඒ දරුවට හිමින් අපි මේ සංකල්පනේ මේ ලෝකයේ තීරණ ලෝකයේ ජීවත් වෙන අවශ්‍ය සංකල්ප අපි පොඩ පොඩ දානවා ළමයාගේ ලෝකයට. එතකොට ඒක වදයක් කරලා දාන්නේ නැහැ. නීතියක් කරලා දාන්නේ මොකද නීති ඕන කියලා දරුවා දන්නේත් නැහැ. නේද? නීති ඕන කියලා දන්නේ අපිනේ. මොකද විවිධ මිනිසුත් එක්ක ඉන්නකොට යම් කිසි නීතියක් ක්‍රමවේදයක් නැතුව මේ ලෝකේ ජීවත් වෙන්න බෑ කියලා වැඩිහිටියෝලා අපි දන්නේ නැහැ. සමහරවිට ඉතින් ඒ හින්දා දරුවන්ගේ ඔළුවේ නැති සංකල්ප ඔල තමයි අපි මේ කණු කරන්න හදන්නේ. එතකොට ඒකට අපිට ලොකු නිර්මාණාත්මක හැකියාවක් අවශ්‍යයි කියන්නේ අපි ඒකයි. ඒ කියන්නේ අපි හිතමුකෝ ඩාන්ස් කරන වෙලාවක තියෙනවා. එතකොට ළමයින්ට හරිම උද්‍යෝගින් දැන් මේ අපි මියුසික් එකක් දීලා මේ ඩාන්ස් කරන වෙලාව. ඊට පස්සේ එහෙම කරලා ඉවරලා ඒකෙන් අපි අකුරු ලියන්න ගේනවා කියලා කියනවා. එතකොට අකුරු ලියන්න ගේන ටිකක් අමාරුයි අපි හිතමු පොතක වැඩක් කරනවා කියලා කියනකොට. ඒකත් බොහොම විචිත්‍ර විදිහට ඒ පොත කියලා කියන එක සුන්දර විදිහකට ඒගොල්ලන්ගේ ලෝකෙට ගේන්න පුළුවන්. වදයක් විදිහට කිසිම දෙයක් ගේන්න එපා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් හැටියට එයාට දැනෙන්න අයරන එකට ආසාවක් පුංචි කාලේ ඉඳන් මේ අධ්‍යාපනයේ පොතට ආසාවක් නේද අකුරු ලියන කියන්නේ අකුරු ලියන්නේ නැහැ පාගිල්ල දැත්තම කියන්නේ මේක හොඳත් නැහැ නමුත් මේ අපි කැමති නැහැ අකුරු ලියනවනේ මේ පරපාසල. එතකොට ඒ පැන්සල් අල්ලන්න ඒ පොතට ඒක හරි ලස්සන සම්බන්ධයක්. මම කියන්නේ හැමිස්සෙම වැඩිහිටියෝ ඉන්නේ මේ ලෝකයට බ්‍රිජ් කරන්න. කියන්නේ පොඩි පාලමක් හදන්නේ. අපි පොඩි පාලමක් හදලා ලස්සනට අර ලෝකයට දානවා. අපි කවදාරි මේ ලොකුයි කියලා ජීවත් වෙන ලෝකෙට එන පාලම මේ හදන්නේ. ඒතර මේ පාලම ලස්සනට හදන්න අපි ළඟ ගොඩාක් අදහස් තියෙන්න ඕනේ. ගොඩාක් විදි තියෙන්න ඕනේ. මොකද හැම ළමයටම එකම ක්‍රම වේදේ හරියන්නේ නැහැ සමහරවිට. කොහොමත් හසනේ හැම ඉස්කෝලේකම ළමයි දෙන්නේ තුන් දෙනෙක් ඉන්න වෙනස් ළමයි. ඒගොල්ලන්ට මේ පෙරපාසල ඉඩ තියෙන්න ඕනේ. ළමයි කොන් කරලා පැත්තකට දාන්නේ නැතුව එච්චර ලොකු ගුරුවරයෙක් ඉන්න පෙරපාසලක් මම හිතන්නේ දෙමව්පියන්ට හොයාගන්න ට්‍රයි කරන්න. එහෙම ඒ අඩු ඇති ලංකාව වගේ රටක බොහොම පෙරපාසල් කියන්නේ ඕන කෙනෙකුට දාන්න පුළුවන් දෙයක් වගේ සිද්ධ වෙලා තියෙන හින්දා. ඒ නිසා පෙරපාසලක් ඔබේ දරුවාට තෝරගන්නකොට මම හිතන්නේ ගොඩක් දේවල් හිතන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඊළඟට මනෝවිද්‍යාඥතුමනි තව ගොඩක් දේවල් ඔක මැද්දෙන් ප්‍රශ්න ආවට හැබැයි ගොනු කරනවා මේ විදියට ප්‍රශ්න. දැන් පෙරපාසල් වලදී නේ දෙවණියට ගෙදර ඉඳන් එන දරුවගේ පෞරුෂය සම්බන්ධ වැඩි කාලයක් ඊට පස්සේ ගත කරන්න පැය 3-4ක්ම ගත කරනවා එකම ගුරුවරුත් එක්ක එකම යාළුව කට්ටියක් එක්ක. එතනදී දරුවගේ පෞරුෂයට වැරදි විදිහට බලපාන්න පුළුවන් අයහපත් විදියට බලපාන්න පුළුවන් දේවල් මොනවාද තියෙන්නේ?
ඇත්තටම කොන් කරන එක ළමයෙකුට හරියට වෙන වෙන පුටුවක් තියලා පැත්තකට දාලා තියෙන සමයි ඉන්නවා ටිකක් කලහකාරී ළමයි ළමයින්ට කියනවා ඒ ළමයාත් එක්ක කතා කරන්න එපා යන්න නෝටි කියලා. ඇත්තටම නෝටි කියන්නේ මොකද්ද කියලා ළමයි දන්නේ නැහැ. අපි කියන අර්ථය ඒගොල්ලෝ ටික ටික තමයි මේ නෝටි කියන අර්ථය තේරුම් ගන්නෙ. එතකොට ඒ ළමයා නෝටි කියලා බොහෝ විට ළමයි ළඟ ඉඩ තියෙන ඕනම ළමයෙක්ව බාර ගැනීමේ හැකියාව. හැබැයි අපි හිතනවා එයා අපිට කරදරයක් කියලා ගුරුවරු හිතලා ළමයාම කොන් කරලා කියනවා ඔව්වලෝ එයාට කත් එක කතා කරන්න බෑ නරක ළමයි. ඔන්න අර ළමයාම තනි වෙනවා. ඒ වගේම අපි ළමයින්ට වැරදි සංකල්ප ඔළුවට දානවා. ඒක පෞරුෂයට බලපානවා. ඒ කියන්නේ ලෝකයේ විවිධයි විවිධ හැකියාවන් තියෙන නොහැකියාවන් තියෙන මිනිසුන් අපි හැමෝම ජීවත් වෙනවා. අපි හැමෝටම හැමෝම බාර ගන්න සිද්ධ වෙනවා. එතකොට අපි බොහොම කැත විදිහට මිනිසුන්ව කොන් කරන ගතියක් ඔන්න දරුවන්ගේ ලෝකෙට දාලා දානවා. ඒක කොහොමවත්ම කරන්න හොඳ නැති දෙයක්. මේ අතිශය බහුල ලෙස සිද්ධ වෙනවා මේ පාසල් වල. අපි කොන් වෙන්න කැමතිත් නැහැනේ. ඒ වගේම නරකම දෙයක් තමයි පෞරුෂයට පොඩි පාසල් වල තියෙනවනේ දැන් ග්‍රැජුවේෂන්ස් ග්‍රැජුවේෂන් සෙරමනිස් තියෙනවනේ. ඒක හරිම වැරදි දෙයක්. ඒක හරියට හොඳට තේරුම් ගන්න පාසල් වල කට්ටියත් තේරුම් ගන්න අම්මලා තේරුම් ගන්න අර ඔබ කියපු ලොකු මොන්ටිසෝරි වල ඒවා මාකටිං මෙතඩ්ස්. අපි හැමෝම ආසයි අපි හැමෝම ආසයි ළමයා ඉගෙනගෙන ග්‍රැජුවේට් වෙනවට කවදා හරි. එහෙනම් ඒක ඒ අපේ කවදා හරි තියෙන ආසාවට කේට කරලා මාකටිං මෙතඩ් එකක් හැටියට පාවිච්චි කරනවනේ. එතකොට දරුවේ කර්ම ජීවිතේ හරි ලේසියට ගන්නවා. හරිම ලේසි මොන්ටිසෝරියෙම අපි ග්‍රැජුවේට් වෙලා ඉවරයි. එතකොට ඒගොල්ලෝ ටිකක් හරි ලොකු විදිහට ඒගොල්ලෝ ගැන හිතන්නේ. ඒගොල්ලෝ හිතන්නේ ලෝකේ ආ දැන් මම කරලා මමත් නිකන් මාර වැඩක් දන්න කෙනෙක් කියලා. ඒගොල්ලෝ පුංචි කාලේම අනවශ්‍ය තමන්ගේ අධිමාන්‍යයක් තමන් ගැන අධිතක්සේරුවකට පත් වෙනවා දරුවෝ. ඒක ඔළුවට වැටෙනවද මනෝවිද්‍යාඥතුමේනි? ඔව්. ඇයි දැන් හැමෝම ඇවිල්ලා හැමෝම ෆොටෝ ගන්නවා මාර වැඩක් අර කැප් එක දානවා. එතකොට ඒගොල්ලන්ගේ ලෝකෙට අනවශ්‍ය කලබගෑනියක් අපි එකතු කරලා ළමයාගේ ගමන අපි සීමා කරනවා. අපි හිතන්නේ දැන් ඇයි එහෙම දැන් කවුරු හරි අම්මලා විරුද්ධ වෙන බලන් කොච්චර ලස්සනද ෆොටෝ. අපි ඔබට හිතෙන්නේ නැද්ද අපි මේ ෆොටෝ ගන්නයි අපේ ළමයි ගැන අනිත් අයට වරුණාව දාන්නයි කය ගහන්නයි ඒවට ගන්න කාලෙ වැඩි. ඊට වඩා මේ දරුවගේ ඇතුළ දැන් එයා එළියට එයා කවුද කියලා පෙන්වන්න පෞරුෂය පෙන්වන්න නවයෝන් කාලේ ඉඳන් එයා පටන් ගන්නවා. ඒකෙන් ඊට එයා ඒ හොඳ පෞරුෂයක් හදාගන්න අවශ්‍ය දේවල් එකතු කරගන්න ඕනේ ඇතුළෙන් ඇතුළෙන් එයාව හදන්න ඕනේ හිමින් හිමින්. එතන හැබැයි අපි සියලු දේට සම්බන්ධ වෙලා මැදිහත් වෙලා එයාට ග්‍රැජුවේෂන් තියෙනවා ෆොටෝ ගන්නවා අපි දැන් ෆොටෝ දානවා. එතකොට ඒගොල්ලෝ දකිනවා අම්මලා මාරු විදිහට සතුටු නම් මම මේක කරන්න ගියාම. එතකොට එයා හිතනවා දැන් මම සතුටු කරා අම්මලා. හරි ලේසියෙන් සතුටු කරන්න පුරුදු වෙනවා. ඒ වගේම තව තැනක් තමයි හසිනී මේ දරුවන් කල්පනා කරන අපි හරි කැමති දරුවෝ සින්දු කියනවට අනිත් අය ඉස්සරහ නටනවට මගේ ළමයට හොඳට සින්දු කියන්න පුළුවන් නටන්න පුළුවන්. ඒතොර අපි හැමෝම ක්ලැප් කරනවා. අර බැරි ළමයින්ව කොන් වෙනවා පැත්තකට යනවා. හැබැයි පොඩි කාලේ ඉඳම අනවශ්‍ය ටෙන්ෂන් එකක් දරුවෙකුට දෙබෙන තලසන්න එපා. අනවශ්‍ය ප්‍රසිද්ධියක් හොඳ නෑ දරුවෙකුට කුඩා කාලේදී. අනවශ්‍ය ලෙස තමන් කරපු පොඩි දක්ෂතාවයකට ලොකු උඩින් තැවීමක් අවශ්‍ය නැහැ දරුවෙකුට පොඩි කාලේ. මොකද එයා එතකොට ඉගෙන ගන්නේ නැහැ. එයා හිතනවා මම හරි මම අනිතව සතුටු කරන මම මාර කෙනෙක්. එයා දන්නේ නැහැනේ ඇයි මේ මෙච්චර දැන් පුංචි ළමයි ස්ටේජ් වල සින්දු කියනමට ඇහෙනවා හැමෝම වඩා ගන්නවා හරි ෂෝක් බබා කියලා කියනවා. ඒතර එයා දන්නේ ඇයි මේ කියලා. එයාට සින්දු කියන්න පුළුවන්. එච්චරයි. අනවශ්‍ය උත්කර්ෂයක් තමන්ගේ ජීවිතයට ඇවිල්ලා. ඇවිල්ලා. ඒතකොට ඒකෙන් යා නරක් වෙනවා. ලෝකෙම බලන්න. පුංචි කාලේම ප්‍රසිද්ධ වෙච්ච කට්ටිය ඉච්ච දේ. අන්තිමට ඩ්‍රග්ස් වලින් සමහරු නැවතින්නේ. සමහර ජීවිතේ අතෘප්තියකින් නැවතින්නේ. ඇයි යාට තේරෙන්නේ නැහැ. තවදුරටත් එයා සාමාන්‍ය ළමෙන් නෙවෙයි. එයා විශේෂ ළමෙක්. ඒ විශේෂත්වය නිසා මෙයාට අනිත් මිනිස්සුත් එක්ක එකතු වෙන තේරෙන්නේ නැහැ. සම්බන්ධයෙන් තේරෙන්නේ නැහැ. හැමතැනටම ගියාම මෙයාට තැනක් ඕනේ. තැනක් හම්බෙච්ච නිසා එයා මානසිකව කඩා වැටෙනවා. ඔන්න ඕවා හරියට සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ ආසාව අපි අනිත් අයට පෙන්වන්න හදන මේ ආසාව නිසාම මේ ෆොටෝ ගැනිල්ල නිසාම ළමයින්ගේ ජීවිතේ සැහැන්න විනාශයක් කරා අපි දක්කනවා. සා ඒ වගේ වෙලාවක දැන් මේ මම මේ ඒකටම ඇඳලා පෙරපාසල් වලට සම්බන්ධ නැහැ. දැන් ඉතින් රියැලිටි ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. මම හිතන්නේ මේවා වෙනම කතා කළ යුතු මාතෘකා වුණත් පුංචිට හෝ මම කැමතියි ඔබතුමී කියනවනේ දැන් අනවශ්‍ය ඇත්තටම ප්‍රසිද්ධියක් ලැබිලා ජනප්‍රිය වෙලාද මේ විදිහට එනවනේ ඉදිරියට. ජනප්‍රිය කියන වචනයට වැඩිය ප්‍රසිද්ධිය කියන එක මම හිතන්නේ සුදුසුයි මේ වෙලාවෙ යොදා ගන්නවා නම්. දැන් ඊට පස්සේ ඒ ජීවිත සම්පූර්ණයෙන්ම අර මැනේජර්ස්ලා ත්‍රූ යන ජීවිත බවට පත් වෙනවනේ. ඇත්තටම ඒ වගේ
Lama kali nanti wih makia neka kuhomadi itu pas sewa ge daruan tuh balapan. Tapi mama tak kira, mana reality show kan mama balan neng daru ek. Mana balan deh, mana dengannya mama anaknya binasa neng daru ek mama tak kira. Ya anaknya binasa neng mata apodi kan neng reality show mata payen neng. Waktu mama dengannya ke barat telaga mama. Demopi dengannya, demopi hari asa. Ubi daru orang sindu kian neng puluan, nang itu sindu kian neng oba bini neng ya tule. Icara ya ketiin neng, oba ini loko ketiian neng dengan mama daru orang sindu kini. Agi adal wise tama, ikut loko tak kiri. Ya, ikhing gamana kian itu rana ya ikhing gamana kian bi. Hebei, ahi apit owne, api jiwite hari ma atrupti ay atrupti kerai samahalat api asa ya pe daruwa. Bihima sar takat teger giya kila eliyata pennan. Ema kerham wenne daruwa ki jiwite winasa neker. Atenama loke ema kerna wedam neker. Me daruwa me wenah lah wedsa tanul teger. Lah daruwa ki ende wadra katte hina wina ema tiyena mama dagal dina. Loke matiyena. Nih tapi, bohuma itam prasidha program dega kider loke matiyena. Tiyena. Itu kalau elaru aja, no hina, no itu kan itu ya, hina, daru balo itu kan ayat niya, ah itu hina, itu ya tinggi wakino, ini apa lamaya marai budhi mati, mungkin lamaya, khususnya budhiya, khususnya daksita aja tiennya, orang itu mau baca dana kan? Ini dana kan ekat ada hal, gamana ya an, himin sari udah ukuran, eveni persid, eveni daksita aja tiennya daru itu honda citta vegik, samabarta aja khadan nona pasuri mahdala deh. Yer khawat hari, awasnya nama ikat. Itu orang ada kini mulut mohon dengar dengar. Emang itu orang daksita aja, vitrai highlightednya. Itu orang lamia, gorena gini ya. Orang padanan maksah itu himing himing gorena gini daru a gorena gini. Biarna khat hari one. Ammal atas aja unu puteh dengar orang kerja anda tiennya recording ikat anda tiennya ikat anda tiennya kila. Manager itu orang biarna lamia kehidupan scripta kaklien. Scripta kagat lamia kehidupan tiennya batangkan. Itu orang ek daru a kehidupan binasa. Ungani tengah hambu kerana, dan no podi kali, dan terus sali hambu kerana patang kat itu, ada pawai kaktin, terus lamia itu anuasa dewal badu bahanda thambe no, terus amma lata, terus daruat teka, ino wena wena garu denu akara, amma thata sambandi, adre niya sambandi, eva gilihe no. Hadi tarangka kari sambandi thawa ya goden agena. Goden agena. Pada pasal itu ayat tapi yang umatru kala, dan samar bela wate per manusia tu meni, oleh bagi Omeh bagaimana me, apa kata kerana bagaimana. Pada pasal itu ledi sidda bina hiri hara bina pulu, angkara dera bina pulu, anda ruah kemata kat bina pulu angin itu pasai. Dan me bagaimana perbincangan tiyan aku tu, kau muda ammala terunggan pulu anda. Sama itu daru awila kian net nanti bina pulu, sama itu kian awen nat pulu. E bagaimana science tiyan awa daru angin dana gan pulu, me ada pada pasal itu perbincangan tiyan awa kian. Wah, terus me bina daru awa daru kata kerana dangga hiti pulu me dangga kerana kita amat tenawan. Itu pasai. Ya, itu api itu muka toiletnya ane ke yang pramadya kakamet agun, dengan manang, anu macam tu anggal mutra dagan manang, kan dana manang, eki akramat bahaya keti bina manang, isal akramat velati bila, eki akramat akramat tu manang, ikan muka tu daruat ham hari itu mah bahasa awal yudela, yama kakamet ta prakasa gan dani ne, itu re ya agi angeng, bahisra ayu padatiye, yamnya menas kambaling, ya agi arre yatta tempat tu ne, bahasa awal nagan ne beri pida awe liatin ne. Puluang. Tapi mekap tiennye, daru ek deng. Apitum kedar gula, kadari, windala. Atana gila ganangan netu nama daru ant mekap enama. Ek way mang hamisem kian nade punci kali dham ladaru biye windala ba. Lamia ke swadin tawe hadan nakiela. Itu kore himala mainte himbinne. Tore himala mekunat pasal te giat passe. Yam kisi pida waktu patte no. Nang ya giat kramumat bahave akramat te no. Wenenda tiicce. Sobahave daru aga keli deling hitapu, esatu deling hitapu, kau menasih na puluang. Ebagai mianna behegilah kianna puluang. Tapi mianna behegilah kini kat aida petat tiye, no pasalnya beradak. Nove, arah ubah daru hadapu bide hinda pasalnya tanugat menna beri nisa daru aga mianna behegilah kianna menna puluang. Tuh betega, demaupiu hariat terunggan no, ne terunggan kena awasnya kriya marga gan menna. Mana, elangkete bama katakan ni hitu ubah demi teka demper pasal ya luo kianne hari hari sundera ini dengan api kedera awamat tahani baba gungko, mada ada. Alu kau dah lihat yang hambo ne, ada kata ke deh. Hei bayi, oke, tu lirah manusia ni mungkin dengan orang gila, alu hada gan ne katienna ne. Tamangge daru hada gan. Hei bayi, tamangge alu kerawan ne thadun awasta ne mane. Nama, tamangge alu hada gan, automatically hada ne kene me. Deh alu hada wan nut sahakerno. Ammala, deh ammala, deh mau pun deh mea, wasre keran ne. Oya, arya tekke inne, kela mangge dering yawan eva tienna mane. Mana mereka daru agak power sheet balapanan? Balapanan. Itu kita, ya ada orang mungkin suami ini thawe, api dene. Daru itu kita hiti mehakia waktu ini. Egalo sahajin samuhi ke daru, sahajin samuhi ko inna asai. Terus samuhi ke ini mat awas hakia aman tikak daru aragini inne.
බෙදා හදා ගන්නවා සහජින් දරුව බෙදා හදා ගන්නවා සහජින්ම කලහකාරී නෑ සහජින්ම ඒගොල්ලෝ බෙදා හදා ගන්නවා අනිත් අයව බලා හදා ගන්න හැකියාව තියෙනවා එතකොට ඒ හැකියාව අපි බ්ලොක් කරලා අපි අපේ අදහසක් අපේ මතවාදයන් ඉදාන්නේ ඒ දරුව හොඳ නෑ ඒ ළමයේ පවුලේ අම්මලා තාත්තලා හොඳ නෑ ඉඳ ඒ දරුව හොඳ නෑ ආශ්‍රය කරන්න බෑ මෙයා හොඳයි අර ඒ වගේ ආශය අපි අනවශ්‍ය මතවාද දරුවගේ ඔළුවට දානවා එතකොට යාගේ අර ස්වභාවිකව යාට අර ග්‍රැජුවලි යාගේ ජීවිතයේ ගොරනගෙන ක්‍රමවේදය අපි විනාශ කළා දානවා එතකොට අපෙන් ඩිපෙන්ඩ් වෙනවා ඒ කියන්නේ අපේ මතවාද මත යැපෙන දරුවෙක් අපි හදනවා එතකොට ඒ හින්දා තමයි දරුව හැමදාම ඒගොල්ලෝ ස්වාධීන නොවී පෞරුෂයින දරුවන් බවට පසුකාලීනව පත් වෙනවා එතකොට ඒගොල්ලෝ ලෝකයට ලෝකේ තේරුම් ගන්න දන්නේ නැහැ මොකද ඒගොල්ලොම අත්දැකීමෙන් ඒ ලෝකේ තේරුම් ගන්න එක අපි බාධා කරලා තියෙනවා එතකොට උන් හැමදාම සමාජයත් එක්ක ජීවත් වෙන දන්නේ නැති ගැටෙන දන්නේ නැති දරුවන් බවට පත් වෙනවා මේ කමේ ප්‍රශ්නයත් අහන්නේ හිතේ මනෝවිද්‍යාන්තුමිනේ දැන් අපි එක එක අම්මලාට තාත්තලාට දෙන එක එක ආර්ථික තත්ත්වයන්නේ දැන් මොන්ටිසෝරියට එනකොට අපිට සාමාන්‍ය ලන්ච් බොක්ස් එකක් දෙලෙනවා මේ හරි පල්ලෙහාටම වැටිලා මේ තියෙන ප්‍රශ්න ගැන අහන්නේ එතකොට දැන් අපි දෙන්න ඉඳගෙන කනවා නම් ඔයාගේ ලන්ච් බොක්ස් එකේ තියෙන මොනාද කියලා සමහරට මගේ තියෙන සම්බෝලයි බතුයි වෙන්න පුළුවන් ඔයා හොඳ පේස්ට්‍රි එකක් හරි බර්ගර් බන් එකක් හරි ගේනවා වෙන්න පුළුවන් මෙන්න මේ විදිහට එක එක විදිහට කෑම ಜಾති එනකොට අනේ මටත් තිබ්බනම් ඔගේ දුක හිතෙන්නත් පුළුවන් පොඩි හොරකමකට යන්නත් පුළුවන් එතකොට ඒ කෑම එක ඊළඟ දවසේදී මෙන්න මේ ගැනත් අපි කතා කරත් හොඳයි කියලා හිතෙනවා මනෝවිද්‍යාඥතුමනි මට ඔබ කියනට මගේ පුංචි කාලේ මට මතක් වෙනවා ඉතින් මේ අපේ තාත්තා ගුරුරෙක් අම්ම රැකියාව කරේ නැහැ එතකොට අපිට තීච ආර්ථික පදනමයි මං හිටපු ඉස්කෝලේ ගොඩාක් සල්ලි තියෙන දරුවෝත් එනවා මට ඉතින් අම්මා බට මාගරින් ටිකක් ගාලා මේ සම්බෝල සමහරලාට පිටර අර ස්ටැම්බල් එක් එකක් දාලා ඔහම තමයි මට ඔහම තමයි මගේ පාන් එක හම්බ වෙන්නේ. ඉතින් මගේ යහපැත්තේ ළමයා කේ පාන් එක මැද තියෙන රෝස පාට යමක්. මම ඇත්තටම දැකලත් නැහැ මම දන්නේ නැහැ මේ මොකක්ද කියලා මට ඇත්තට මට ඒක මතක් වුණා. මට හැමදාම මගේ ජීවිත කාලේ ලොකු මේ ලොකු වෙලා තමයි දැනගත්තේ මොකද්ද මේ තියාගෙන. මම අර බේකන් තියාගෙන ඉන්නේ. ඒතකොට දැන් මම බේකන් කියලා දෙයක් තියෙනවා කියලාවත් දන්නේ නැහැ ඒ වයසේදී. ඒතකොට ඉතින් මට ලොකු පං අම්මට ගිහින් කියනවා මේ රෝස පාට අපේ අම්මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. මොකද්ද ළමයි රෝස පාට මොනවද දාලා එවන්නද? ඉතින් මට ඒ වගේ මේ පුංචි හිතට සෑහෙන කාලයක් තිච්ච ප්‍රශ්න මොනවද රෝස පාට තිබ්බේ කියලා. හැබැයි ළමයි හිම හොරකම් කරන්නේත් නැහැ හසිනේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය දෙචි ඇජ් ළමෙක් නම් අනිත් කෙනකින් හොරකම් කරන්නේ නැහැ. හැබැයි අපි ගෙදර අර ලොකු පීඩාවක් දෙනවා නම් ඒ කෑම සම්බන්ධයෙන් ඔය තියෙන විදිහට කන්න කොහොමද ඔයගලන්ට ඔබ දෙන්නේ අර අඳෝනා නගනවා නම් එහෙම ළමයකට කොහොමවත් අපේක්ෂාවක් නැහැනේ කවදා හරි මේක ලබා ගන්න පුළුවන් වෙයි කියලා. එහෙම කෙනෙක් වෙන කෙනෙක්ගෙන් ගන්නව වෙන්න පුළුවන්. එහෙම නැත්තම් අත තියන්නේ නැහැ. හොරෙන් බලලා ඉතින් පොඩ්ඩක් හෙල ටිකක් ගිනිනවා. ඒක මොකද්ද දන්නේ ඇයි හරි හරි කෘතුහලන්නේ මේ අපිට තේරෙන්නේ නැති අපි දන්නේ නැති දේවල් තියෙනවා නේද මට මතකයි මම ඒක හිතමින්ද මගේ දරුවගේ ලන්ච් බොක්ස් එක සෑහෙනකොට මම හරි ලස්සනට ඇරිය මොකද මට මතකයි මුචි කාලේ අර යන හැම අම්මලම එහෙමනේ අපිට නැති දෙච්ච දේවල් දරුවන්ට දෙනවා පස්සේ තමයි තේරුනේ එච්චර එහෙම හිතන්න ඕනේ නැහැ කියලා නමුත් අර තරුණ කාලේ මමත් හරි ලස්සන ලන්ච් බොක්ස් එක යවනවා ළමයින් විශ්වාස කරන්න හැමතිස්සෙම ළමයි හොරකම් කරන කට්ටිය නෙවෙයි අනිතර රිද්දන කට්ටිය නෙවෙයි අනිතර ගහන කට්ටිය වැරදි වෙන කට්ටිය නෙවෙයි ඒගොල්ලෝ ආසයි ආදරෙන් එකතු වෙලා සාමූහිකව ජීවත් වෙන්න අපි තමයි පුංචි කාලේ ඒ නරක ඒ කලහකාරීකම නපුරුකම දරුවන්ගේ ලෝකෙට යන්නේ ඒ ආත්මార్థකාමී දරුවන්ගේ ලෝකෙට දෙන්නේ අනිත් අයගේ දේවල් උදුර ගන්න අපි නොදැන කියලා දෙනවා නේද ඉතින් අපි වැඩිහිටියෝ මේ කියලා දෙන්න නැත්නම් ඒගොල්ලෝ ස්වභාවිකවම හරිම සුන්දරව ජීවත් වෙන දන්න දරුවෝ ටිකක් ඉන්නේ. ඒ සුන්දරකම සුණු විසිනු කරන්නේ අපි නොදැන අපි දෙමව්පියෝ. හලයි මනවිදන්නේ. මගේ හරි ලස්සන පරිවේඩයක් එක්ක තමයි අද වැඩසටහන අවසන් වෙන්නේ. ඔබේ දරුවගේ පෞරුෂය පෙර පාසල සාබැදිලා තියෙනකොට කොහොමද ගොඩ නැගෙන්නේ සහ ඒකෙදි වෙන්න පුළුවන් ප්‍රශ්න මොනවාද කියන එක කතා කරා. පුංචි පුංචි දේවල් ගැන හරි ලස්සනට අය උපදෙස් දුන්නා. බෙහෙවින්ම ස්තුතියි අද වැඩසටහනට සහභාගී වුණාට. ඉතින් ඔබේ දරුවගේ පෞරුෂය හැම දෙයකටම වඩා වැදගත් වෙනවා. ඔබේ දරුවා හැම දෙයකටම වඩා ඔබට වැදගත් වෙනවා. වගේ මේ නිසාමයි අද අපි මේ වගේ දේවල් ගැන කතා කරන්නේ. ඉතින් ලබන සතියේ තවත් මේ වගේම වටිනා වැඩසටහනක් ඔබට අරන් එන්න බලාපොරොත්තු වෙන අදට සමු ගන්න ඔබට සුබ සතියක්